මඩකලපුව එරාවුරු නගරයේ පැවති සමගි ජනබලවේගයේ 18 වන ජනාධිපතිවරණ රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. පක්ෂයේ ක්‍රියාකාරීනතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාතික සමගිය අපේ ගමනේ ප්‍රධාන අරමුණයි. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ කිසිම භේදයකින් තොරව අපි අපේ ජාතික ප්‍රතිපත්තිය අපි ඉදිරියට ගෙන යනවා. හැම ජාතියකටම හැම ආගමකටම ඒ තියෙන අයිතිය අපි ආරක්ෂා කරන. මතක් කරන්න කැමති කොරෝනා කෝවිඩ් සමයේ ඒ රට රජය මුස්ලිම් ජනතාවගේ ඉස්ලාමීය ප්‍රජාවගේ ඒ භූමිදාන අයිතිය ඒ වෙනුවෙන් අපි පෙනී සිටියා. WHO එකේ නිගමන තුල ඉස්ලාමීය ප්‍රජාවගේ ඒ භූමිදාන අයිතිය වෙනුවෙන් අපි එකට හිටගත්තා. එදා ආණ්ඩුව ඉස්ලාමීය ප්‍රජාවට මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව ජාතිවාදී ආගම්වාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනකොට ජාතික පක්ෂයක් හැටියට මහපාරට බැහැලා මේ රටේ මුස්ලිම් ජනතාවගේ ඉස්ලාමීය ජනතාවගේ ආගමික අයිතිය සංස්කෘතික අයිතිය වෙනුවෙන් පෙනී හිටියේ සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි. හැම ජාතියක් වෙනුවෙන් හැම ආගමක් වෙනුවෙන් අපි ඒ යුතුකම ඉෂ්ට කරනවා. ඒ වගේ මං කියන්න කැමති පලස්තීන ජනතාව ඊශ්‍රායෙල් රටේ රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරවලට මුහුණ දෙන මොහොතේ පලස්තීන ජනතාව වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන අපි නැගී සිටියා. පලස්තීන ජනතාව සමූල ඝාතනයකට මහා සංහාරයකට ලක් කරන්නට කිසිම අයිතියක් නැහැ. පැහැදිලිවම අපි කියන්න කැමති United Nations General Assembly Resolution 242338 යටතේ රටවල් දෙකක් හැටියට ඊශ්‍රායලයක් පලස්තීනයක් සහෝදරත්වෙන් මිත්‍රශීලීත්වෙන් යාබද රටවල් දෙකක් හැටියට සාමකාමීව ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපේ රජයක් තුල නිෂ්පාදන කර්මාන්ත අපි මඩකලපු දිස්ත්‍රික්කයට ගෙනෙනවා. පළමුවෙන්ම මඩකලපුවට පදිරිප්පුවට කල්කුඩා කියන ආසන තුනට. ඉන්පසුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශ 14ම කර්මාන්ත ශාලා 14ක් ආරම්භ කිරීම අපේ රජයේ අරමුණයි. ඒ තුලින් තාරුණ්‍යයට රැකී රක්ෂා ලබා දෙන යුගය අපි අනිවාර්යෙන්ම ආරම්භ කරනවා. මඩකලපු දිස්ත්‍රික්කයේ තිබෙන හැම පාසලක්ම ස්මාර්ට් ස්කූල් එකක් කරනවා. හැම රෝහලක්ම ස්මාර්ට් හොස්පිටල් එකක් බවට පත් කරනවා. ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය කියන මේ සියලුම වැඩසටහන් ඒකරාශී කරගත් වැඩපිළිවෙලක් යටතේ හැම දුප්පත් පවුලකටම මාස 24කට මාසිකව රුපියල් 20,000 ගානේ ලබා දීලා ආයෝජනය, පාරිභෝජනය, නිෂ්පාදනය, ඉතිරි කිරීම, අපනයනය කියන මේ අංශ පහ කේන්ද්‍ර කරගෙන සදාකාලිකව සහනාධාර ලබා දෙන යුගය නෙවෙයි මාස 24ක් තුල දුප්පත්කමෙන් මුදවනවමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.